බිස්සස් ලංකා YouTube channel එකට ඔයාව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අදත් ඕගොල්ලන්ට ගොඩක් වටින ව්‍යාපාරික අදහස් කීපයක් අරගෙන ආවා. මම වෙනදට ඕගොල්ලන්ට හැමතිස්සෙම කියලා දෙන්නේ කරන්න පුළුවන් ව්‍යාපාර මොනවද කියන එක තමයි අඳුන්වලා දෙන්නේ. මම අද ඊට වඩා පොඩ්ඩක් වෙනස් දෙයක් කතා කරන්න හදන්නේ. ඉතින් ඕගොල්ලෝ අපේ වීඩියෝ හැමදාම බලනවා. මේ ව්‍යාපාර කරන්න හොඳයි කියලා හිතනවා. ඕගොල්ලෝ ව්‍යාපාර පටන් ගන්න අදහස් කරගෙන ඉන්නවා. ඒ වුණාට ඕගොල්ලෝ ඒව ආරම්භ කරන්නේ නැහැ. ඒ වගේම මොකක් හෝ බියකින් ව්‍යාපාර ආරම්භ කරන්න නැතුව ඉන්න අයත් ඉන්නවා. ඒ වගේම සමහර අය ඉන්නවා ව්‍යාපාර පුංචියට ආරම්භ කළ අතරම කඩා වැටුණා. ඉතින් ඒක නිසා ඒ අයත් ආයි ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතන්නේ නැහැ. මොකද කඩාගෙන වැටේ කියලා. ඉතින් ගොඩක් අය මේ ව්‍යාපාර පටන් ගන්නේ නැත්තේ ඒක කරගන්න බැරි වෙයි කියන බිය නිසා. ඉතින් ගොඩක් අය මේක ගොඩක් අයගේ තියෙන හුඹස් බියක්. ඒ කියන්නේ මොකද දැන් අපේ වීඩියෝ බලන ගොඩක් අය අපේ කමෙන්ට් බලනකොට සමහර කමෙන්ට් තියෙනවා ගොඩක් අයගේ ඔළුවට ඍණාත්මක අදහස් යන කමෙන්ට් තියෙනවා. ගොඩක් අය මේක කරන්න බෑ, මේක හරියන්නේ නැහැ, මේ වගේව කරන්න පුළුවන්ද, මේ වගේ තමන්ගේ හිතට ධෛර්යය එන දේවල් නෙවෙයි අධෛර්යය එන දේවල් තමයි සමහර කමෙන්ට්. ඉතින් ඒ වුණාට ඔබ අහලා තියෙනවනේ කතාවක්, සාමාන්‍යයෙන් පීනන්න පුරුදු වෙන්න නම් වතුරට බහින්නම ඕනේ කියලා කතාවක් තියෙනවනේ. ඉතින් ව්‍යාපාරයක් ඔබ කරන්නේ නැතුව, ඔබ ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ නැතුව ඔබ කොහොමද හිතන්නේ ඒක සාර්ථක වෙයිද අසාර්ථක වෙයිද, එහෙම නැත්නම් කරන්න බෑ කියලා එහෙම හිතන්න බෑ ඔබට. ඔබ අත්දැකීමක් නැතුව ඔබ හිතන එක වැරදි, මේක කරන්න බෑ කියලා. ඉතින් ඒක නිසා මම ඕගොල්ලන්ට අද කතා කරන්න හදන්නේ ව්‍යාපාරයක් බය නැතුව ආරම්භ කරලා ඒක දියුණු කරගන්න කොහොමද අපි කියන එක තමයි මම අද කතා කරන්නේ. ඉතින් ඔබට ව්‍යාපාරික අදහසක් ඔබේ හිතට ආවම ඔබ ඒ ගැන හිතන්න ඕනේ. ඔබ ඒ ගැන රිසර්ච් කරන්න ඕනේ. ඔබ මේක කොහොමද සාර්ථක කරගන්නේ කියන එක තමයි හොයන්න ඕනේ. ඔබ යම්කිසි ව්‍යාපාරයක් ඔබට කරන්න හිතට ආවට පස්සේ ඔබ එහි අසාර්ථක වෙන පැති හොයන්නේ නැතුව ඒක සාර්ථක කරගන්න පුළුවන් පැති තමයි හොයන්න ඕනේ. ඔබ අසාර්ථක වීමේ අවස්ථා ඔබට ඔබ හිතන්න ඕනේ. නමුත් ඒව ගැන වැඩි ගවේෂණයක් කරන්න හොඳ නැහැ. ඔබ කරන්න ඕනේ ඔබ කරන්න යන ව්‍යාපාරය සාර්ථක කරගන්න මොනවද කරන්න ඕනේ කියලා. ඉතින් ඒක එන තමයි හොයන්න ඕනේ. එතකොට ඔබට නොයෙකුත් දේවල් ඔබේ ඔළුවට එනවා. අනිත් එක තමයි සමහර අය ඉන්නවා ව්‍යාපාරයක් ආරම්භ කළා කඩාගෙන වැටිච්ච අය. ඉතින් ඒ අයට කියන්න තියෙන්නේ සාමාන්‍යයෙන් එකපාරින්ම කෙනෙකුට සාර්ථක වෙන්න ගොඩක් අයට අමාරුයි. දැන් සමහර විට පළවෙනි අවස්ථාව, දෙවෙනි අවස්ථාව, තුන්වෙනි අවස්ථාවේ මේ වගේ සමහර අය උත්සාහයන් කීපයකදී තමයි සාර්ථක වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් 75%ක්ම පළවෙනි උත්සාහයෙන් සාර්ථක වෙනවා. හැබැයි සමහර අයට අසාර්ථක වෙන්න පුළුවන්. නමුත් ඒ අසාර්ථක වීම ඔබට ලැබෙන ලොකු අත්දැකීමක්. ඊළඟට ඔබ ඒ අසාර්ථක වීමේදී සිදුවෙච්ච වැරදි ඊළඟ අවස්ථාවේ කරන්නේ. ඉතින් මේක ඕනම දෙයකට පොදුයි. ඉතින් ව්‍යාපාරවලදීත් එහෙමයි. ඔබ හැමතිස්සෙම හිතන්න ඕනේ ඔබ ආරම්භ කරන්න යන ව්‍යාපාරය ඔබට ගොඩදා ගන්න පුළුවන්, ඒක දියුණු කරගන්න පුළුවන්. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය වෙන වටපිටාව තමයි ඔබ හදා ගන්න ඕනේ. අසාර්ථක වෙන්න බලපාන වටපිටාව නෙවෙයි හදා ගන්න ඕනේ. ඔබ හදා ගන්න ඕනේ සාර්ථක වීමට බලපාන වටපිටාව. ඉතින් ඔබට ඒ සඳහා ඔබට පුළුවන් නොයෙකුත් ආකාරයේ මග මාර්ග එලිපෙහෙලි කරගන්න. ඒ වගේම ඔබට පුළුවන් පුංචි රිසර්ච් කරන්න. ඒ කියන්නේ ඔබ පටන් ගන්න ව්‍යාපාරය ගැන. ඉතින් ඒ වගේම තමයි ව්‍යාපාරයක් ඔබගේ ඔළුවට ආවම ආරම්භ කරන්න ඕනේ කියලා. ඉතින් ඒ ගැන හිත හිතා ඉන්න එපා. ඔබ දන්නවා ව්‍යාපාරයක් ආරම්භ කළා කාලයක් යනවා ඒක ලොකුවට දියුණු කරගන්න, ව්‍යාපාරය දියුණු වෙන්න. ඉතින් ඔබ කාලය කන්නේ කියන ව්‍යාපාරයක් ඔබගේ හිතට එන ව්‍යාපාරය ආරම්භ කරන්න නැතුව ඔබ කල් මරන්නේ ඒ දියුණු කරගන්න තියෙන කාලය තමයි ඔබ ටික ටික ඔබගෙන් ගිලිහී යන්නේ. ඒක නිසා ඔබ අනිවාර්යෙන් ඉක්මනින්ම ඔබ ආරම්භ කරන්න ඉන්න ව්‍යාපාරය අදම ආරම්භ කරන්න, හෙටම ආරම්භ කරන්න, ආරම්භ කරලා ඒක දියුණු කරන්න හැමතිස්සෙම කටයුතු කරන්න. ඉතින් ඔබට සමහර විට ප්‍රශ්න තියෙන්න පුළුවන්. අපි කියමු ව්‍යාපාරයට අවශ්‍ය වෙන
පිරිවැය ඔබ ළඟ නැති වෙන්න පුළුවන්. ඉතින් ඔබ ළඟ පිරිවැය නැත්නම් ඔබ ඒ ගැන හිත හිතා ඉන්නේ නැතුව ඔබේ පිරිවැය රැස් කරන්න ඕනේ. ඔබට අවශ්‍ය කරන ප්‍රාග්ධනිය ඔබ රැස් කරන්න ඕනේ. ඉතින් ඒක ඔබට මොකක් හරි ක්‍රමයකින් සමහර අය ව්‍යාපාරයක් කරන්න ඉස්සෙල්ලා විදේශගත වෙලා මුදල් හොයාගෙන එනවා. සමහර අය රැකියාවක් කරලා මුදල් හොයා ගන්නවා. මේ වගේ දේවල් වලින් ඔබට පුළුවන් සමහර අය බැංකුවකින් ණයක් අරගෙන පිරිවැය හදා ගන්නවා. ඉතින් මේ වගේ ක්‍රමයකින් ඉක්මනින් ඔබගේ පිරිවැය හදාගෙන ඔබ ව්‍යාපාරය ආරම්භ කරන්න ඕනේ. ඉතින් ඔබ මේ විදිහට මේ හැම දෙයක්ම කරුණු සම්පූර්ණ කරගෙන ඉක්මනින් ව්‍යාපාරය ආරම්භ කළොත් ඔබට පුළුවන් ඉක්මනින් ඒ ව්‍යාපාරය සාර්ථක කරගන්න. ඉතින් සමහර විට ඔබ මේ ව්‍යාපාරයක් ආරම්භ කළාම අපි කියලා තියෙන මේ ලාභ මුල් අවස්ථාවල නොලැබෙන්නට තියෙනවා. ඔබ අපි කියමු ඔබ කුමක් හෝ භාණ්ඩයක් නිෂ්පාදනය කළා. ඉතින් මේ නිෂ්පාදනය කරපු භාණ්ඩය ඔබ නිෂ්පාදනය කළාට ඒ ගැන පාරිභෝගිකය දන්නේ නැහනේ. ඉතින් මේ පාරිභෝගිකය අතරට යන යම්කිසි කාලයක් යනවා. ඉතින් ඒක නිසා ඔබ අපි කියමු සිල්ලර කඩයක් පටන් ගත්තා කියලා. මේක ඔබගේ ප්‍රදේශයේ පාරිභෝගිකයන් අතර ප්‍රචාරණය වෙන්න යම්කිසි කාලයක් යනවා. ඉතින් ඔබගේ තව ಗುಣදෝස් පවා මේකට බලපානවා. ඔබ කොහොමද මේ ඔබගේ භාණ්ඩවල ක්වොලිටිය, ඔබගේ සේවාව, ඒ වගේම ඔබගේ ඔබ ඒ භාණ්ඩ වලට ලබා දෙන පාරිභෝගිකයට ලබා දෙන ලාභය, මේ හැම දෙයක්ම ඔබගේ ව්‍යාපාරයේ සාර්ථක වෙන්න බලපානවා. ඉතින් ඔබ මේ හැම දෙයක්ම සාර්ථකව කරනවා නම් පාරිභෝගිකයට ඒවා යන්න, ඒ ප්‍රචාරණ යන්න ටික කාලයක් යනවා. ඒක නිසා සමහර අය ව්‍යාපාර අතහැරලා දානවා එකපාරට ලාභ ලැබෙන්නේ නැති නිසා. ඉතින් ඒක වැරදි. සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් එකපාරට ලාභ ලැබුණ නැති වුණාට ඔබේ ව්‍යාපාරය දිගටම කරන්න ඕනේ. එහෙම කරනකොට ඔබට ටික ටික ලාභ හැදෙනවා, පාරිභෝගිකයන් වැඩි වෙනවා, ඔබේ ව්‍යාපාරය දියුණු වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ඔයා ඔළුවට අරගෙන ඔබේ ව්‍යාපාරය සාර්ථකව කරනවා නම් අනිවාර්යෙන් ඔබට දියුණු වෙන්න පුළුවන්. කවදාවත් බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මම තවත් මේ වගේ වීඩියෝ එකක් කරලා තිනවා ව්‍යාපාරයක් පටන් ගත්තම ව්‍යාපාරය දියුණු කරගන්නේ කොහොමද කියලා මගේ වීඩියෝ එකක් තිනවා. ඔබට ඒකත් බලන්න පුළුවන්. ඉතින් ඔබ බියෙන් ඉන්න කෙනෙක් නම් ව්‍යාපාරයක් පටන් ගන්න බිය වෙන්න එපා. ව්‍යාපාර මේ ඕනම එකක්. මිනිසු කරනවා, මිනිසු දියුණු වෙනවා. ඒක නිසා ඔබට ව්‍යාපාරය ආරම්භ කරන්න පුළුවන්. අනිත් එක තමයි ඕනම කෙනෙකුට කිසිම දෙයක් සාර්ථක කරගන්න බැහැ, පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනේ. ඉතින් හැමෝම ව්‍යාපාර කරලා හැමෝම දියුණු වෙලා හැමෝම කෝටිපති වෙයි මේවා ලේසි නා. මේ හැම දෙයක්ම පොඩ්ඩක් අමාරුයි. ඉතින් පොඩ්ඩක් මහන්සි වෙලා කැප වෙලා හොඳට කාලය තමන්ගේ සම්පූර්ණ කාලය තමන් ආරම්භ කරන ව්‍යාපාරයට යොමු කරලා ඕනම ව්‍යාපාරයක් දියුණු කරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේක කරන්න බැරි නිසා තමයි සමහර අය ව්‍යාපාර අසාර්ථක කරගන්නවා. ඒ වගේම සමහර අය ව්‍යාපාර කරන්නේ. ඉතින් මේ හැම දෙයක්ම සම්පූර්ණ කරගෙන සාර්ථක කරන අය ඉන්නේ 10%ක් විතර. ඉතින් ඒ අය සාර්ථක වෙනවා. ඒ අය හොඳ ව්‍යාපාරිකයෝ වෙනවා, හොඳ කෝටිපතියෝ වෙනවා, මිලියනපතියෝ වෙනවා. එහෙම වෙන්නේ ඔවුන් ඒ හැම දෙයක්ම අංග සම්පූර්ණව සාර්ථක කරගෙන තියෙන නිසා. ඉතින් ඔබට උත්සාහය, කැපවීම මේ දෙකම තියෙනවා නම්, ඒ වගේම ධනාත්මක චින්තනය, ඒ කියන්නේ හැම දෙයක් දිහාම ධනාත්මකව බලන්න පුළුවන් නම්, ඒ කියන්නේ ඔබ යම්කිසි විදිහකින් ඔබට යම්කිසි අසාර්ථක වීමක් සිද්ධ වෙනකොට ඔබට හිතන්න පුළුවන් නම් ඒක උනේ එක හොඳයි, මං ආයේ දෙයක් කරන්න නැතුව ඉන්න පුළුවන් මට, මේක ව්‍යාපාරයේ ආරම්භයේදීම මේ වගේ පුංචි අතපසු වීමක් වැරද්ද සිද්ධ වුණේ එක හොඳයි, මොකද මැදදී වෙලා ව්‍යාපාරයේ කඩා වැටෙන එක නවතිනවා එකෙන් කියලා ඒ ඔබට සිදුවෙන අසාර්ථකත්වය ධනාත්මකව හිතන්න පුළුවන් කෙනා අනිවාර්යෙන් දිනනවා. ඉතින් මේ හැම දෙයක්ම හිතට අරගෙන ඔබ ව්‍යාපාරිකයෙක් වෙන්න අදහසක් තියෙනවා, ආසාවක් තියෙනවා නම් ඒ ආසාව මුදුන් පමුණුවා ගන්න. බය වෙන්න එපා, ආරම්භ කරන්න. අනිවාර්යෙන් ඔබට උත්සාහය, ආශාව, ඒ වගේම කැපවීම තියෙනවා නම් ඔබට දියුණු වෙන්න පුළුවන්. ඒක කාටවත් නවත්තන්න බෑ. එහෙමනම් ඉතින් ඔබ දැම්මම ඔබේ ව්‍යාපාරය ආරම්භ කරන්න. ඉතින් මම නැවතත් මේ වගේම වටිනා වීඩියෝ එකකින් ඔයගොල්ලන් හම් වෙන්නම්. එහෙනම් ජය වේවා.